එයාලට මේක මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් වැදගත් වීඩියෝ එකක්, ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ ගැන කියන්න ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරලා නැත්නම් යට තියෙන subscribe button එක click කරන්න. අපි දාන වීඩියෝ ඉක්මනටම ගෙන්න ගන්න bell icon එකත් click කරන්න. එන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. හඳයිනේ යන්නේ නැති අවුල් කියන්නේ කියන්න. ස්ක්‍රීන් කියන ඇප් එකකින් කරන්න. වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි මේ ස්ක්ලිප් ස්ක්‍රීන් කියන ඇප් එක. වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන්. වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි මේ ස්ප්ලිට් ස්ක්‍රීන් කියන ඇප් එක. වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි මේ ස්ක්ලිප් ස්ක්‍රීන් කියන ඇප් එක. වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන් ඇප් එකක් තමයි මේ
Facebook දෙකක් Facebook දෙකක් Facebook එකේ වැඩ කරන ගමන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න උනත් ලොකු පහසුවක් තියෙනවා මේ ඇප් එක හරහා. Facebook එකේ වැඩ කරන ගමන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න උනත් ලොකු පහසුවක් තියෙනවා මේ ඇප් එක හරහා. PDF document එකක් මැසේජ් එකක් දාන්න උනත් ලොකු පහසුවක් තියෙනවා මේ ඇප් එක හරහා. තේජහක් දාන්න උනත් ලොකු පහසුවක් තියෙනවා මේ ඇප් එක හරහා. ලොකුක් තියෙනවා. මේ મેસેජ් එකක් දාන්න උනත් ලොකු පහසුවක් තියෙනවා මේ ඇප් එක හරහා. PDF document එකක් බලන ගමන් අපිට පුළුවන් ඒක ඔටෝ voice typing කරන්න උනත් auto voice typing කියනකොට ඒකත් දැනගන්න යුතු ඇප් එකක් තමයි. මං ඉස්සරහට ඒ ඇප් එක ගැන කතා කරන්නම්. මේ දවස්වල අධ්‍යාපන කටයුතු අධ්‍යාපන කටයුතු කරන කැම්පස් එකේ ස්කෝලවල ගොඩ දෙනෙක් ඔන්ලයින් තමයි වැඩ කරන්නේ. එයාලට වැඩ කරනකොට වැඩ දෙකක් නැත්නම් වැඩ තුනක් ඒ ෆෝන් එකෙන්ම තමයි කරගන්න වෙන්නේ. හැබැයි මේ ඇප් එක හරහා ලොකු පහසුවක් සලසලා තිනවා ඉක්මනට හරියට මේ වැඩේ කරගන්න. Google එකේ මොනහරි සර්ච් කරලා අපිට දැනගන්න ගමන් ඒක මතක තියාගෙන විතරක් ඉඳලා හරියන්නේ නැහැ. සමහරවිට ලියා ගන්න පුළුවන්.
හැබැයි ලියාගන්න බැරිෙන අවස්ථාවලදී අපිට පුළුවන් මේ තියෙන ස්ප්ලිට් ස්ක්‍රීන් එකේ මගින් වින්ඩෝ දෙකක් විදිහට ෆෝන් එක ඔපරේට් කරන්න පුළුවන්. එකෙන් එකක් Google සර්ච් කරලා අපි මොන හරි ඩොකියුමන්ට් එකක් බලන ගමන් අනිත් එකේ අපිට පුළුවන් ටයිප් කරගන්න, එහෙම නැත්නම් මොන හරි සටහනක් දාගන්න. මේ මේ ඇප් එක මේ මේ ඇප් එක මේ මේ ඇප් එක මේ ඇප් එක මේ ඇප් එක ගොඩක් පහසු විදිහට තමයි මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන සමාගම නිර්මාණය කරලා තියෙන්නේ. ඕනම කෙනෙකුට පහසුවෙන් මේක හසුරුව ගන්න පුළුවන් ඇප් එකක්. පහසුවෙන් මේක හසුරුව ගන්න පුළුවන් ඇප් එක ගොඩක් පහසු විදිහට තමයි මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන සමාගම නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඇප් එක මේ ඇප් එක මේ ඇප් එක ගොඩක් පහසු විදිහට තමයි මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන සමාගම නිර්මාණය කරලා තියෙන්නේ. ඕනම කෙනෙකුට පහසුවෙන් මේක හසුරුව ගන්න පුළුවන්. මේක තියෙන තව විශේෂත්වයක් තමයි හරිද අවුලද මේකේ තියෙන විශේෂත්වයක් තමයි අපි පාවිච්චි කරන ඇප් දෙකක් එක පිට පාවිච්චි කරන ඇප් දෙකක් ෂෝට්කට් එකක් විදිහට එක පාවිච්චි කරන ඇප් දෙකක් එක පිට පාවිච්චි කරන ඇප් දෙකක් ෂෝට්කට් එකක් විදිහට එකපාර ඔන් කරගන්න පුළුවන් විදිහට ක්‍රියේට් කරගන්න පුළුවන් මේකේ ෂෝට්කට් එකක් විදිහට. මේ ඇප් එක නිර්මාණය කරන සමාගම ගොඩක් හිතලා තියෙනවා. අපි එකපාර වැඩ දෙකක් කරනවා නම් ඒ දෙකම එකපාර මේ ඇප් එකේ හරහා ෂෝට්කට් එකක් විදිහට
display එකේ create කරගන්න. එකෙන් මේකේ තියෙන විශේෂත්වයක් තමයි අපි පාවිච්චි කරන app දෙකක් shortcut එකක් විදිහට එකපාර on කරගන්න පුළුවන් විදිහට create කරගන්න පුළුවන් මේකේ shortcut එකක් විදිහට. මේ app එක create කරගන්න පුළුවන් මේකේ shortcut විදිහට එකපාර on කරගන්න පුළුවන් විදිහට create කරගන්න පුළුවන් මේ ක්‍රියේට් කරගන්න පුළුවන් මේ ඇප් එක නිර්මාණය කරන සමාගම මේ ඇප් එක නිර්මාණය කරන සමාගම ගොඩක් හිතලා තියෙනවා අපි එකපාර වැඩ දෙකක් කරනවා නම් ඒ දෙකම එකපාර මේ ඇප් එකේ හරහා shortcut එකක් විදිහට display එකේ create කරගන්න. එකෙන් අපිට පුළුවන් එකපාරම ඒ එකෙන් අපිට පුළුවන් එකපාරම ඒ app දෙකම on වෙන විදිහට හදා ගන්න. ඒක ගොඩක් පහසුවක් වෙනවා සමහර වැඩවලදී. අපි මේකේ settings වලට ගිහිලා කතා කරොත් එහෙම ගොඩ දෙනෙකුට පහසු විදියට හසුරුව ගන්න පුළුවන් විදියට තමයි මේ app එකේ settings නිර්මාණය කරලා තියෙන්නේ. මේක සාමාන්‍ය කෙනෙකුට වුණත් මේක සාමාන්‍ය කෙනෙකුට වුණත් පහසුවෙන්ම ඒක තමන්ට කැමති විදියට හසුරුව තමන්ට කැමති විදියට පහසුවෙන්ම තමන්ට කැමති විදියට හසුරුව ගන්න පහසුකම් මෙම ඇප් එක නිර්මාණය කර තින ආයතනය හොඳට හිතලා බලලා තියෙනවා. මං හිතන්නේ මේ ඇප් එක ඔබ අධ්‍යාපන කටයුතු කරන කෙනෙක් නම් ඔබට ගොඩක් වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම මේක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න බලන්න ඕන ඇප් එකක්. බලලා අපේට අපේට කමෙන්ට් එකක් දාන්න. අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයත් දන්න දේවල් ගොඩක් ඇති. ඒ දේවල් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. කමෙන්ට් එකක් දාන්න. අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයත් දන්න දේවල් ගොඩක් ඇති. බලන්න ඕන ඇප් එකක්. ඔයත් දන්න දේවල් ගොඩක් ඇති. ඒ දේවල් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේක අනිත් යාළුවන්ටත් දැනගන්නත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපි channel එක subscribe කරලා නැත්නම්
යට තියෙන subscribe button එක click කරන්න. අපි ඉස්සරහටත් මේ වගේ වැදගත් app වගේ ගොඩක් දේවල් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඉක්මනටම මේ videos ගෙන්න ගන්න bell icon එකත් click කරලා තියාගන්න. යාළුවනේ එහෙනම් හොඳට සමු ගන්නවා. අලුත් video එකකින් හමු වෙනම්. අයිබෝවන්.
ලෙකට ඔබෝ සාදරෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ අලුත් ඇප් එකක් ගැන. මේ ඇප් එකෙන් එක පිට වැඩ දෙකක් කරන්න පුළුවන් හොඳ ඇප් එකක්. මට හම්බෙච්ච හොඳම ඇප් වලින් එකක් තමයි මේ ඇප් එක. මේ ඇප් එක තමයි ස්ප්ලිට් ස්ක්‍රීන්. මේක ගොඩක් අය දන්නවත් ඇති. හැබැයි නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා ඇති. එයාලට මේක මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. දන්නවත් ඇති. අපි අද කතා කරන්නේ අලුත් ඇප් එකක් ගැන. මේ ඇප් එකෙන් එක පිට වැඩ දෙකක් කරන්න පුළුවන් හොඳ ඇප් එකක්. මට හම්බෙච්ච හොඳම ඇප් වලින් එකක් තමයි මේ ඇප් එක. මේ ඇප් එක තමයි ස්ප්ලිට් ස්ක්‍රීන්. මේක මේ ඇප් එක තමයි ස්ප්ලිට් ස්ක්‍රීන්. මේ ඇප් වලින් එකක් තමයි මේ ඇප් එක. මේ ඇප් එක තමයි ස්ප්ලිට් ස්ක්‍රීන්. මේක ගොඩක් අය දන්නවත් ඇති. හැබැයි නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා ඇති. එයාලට මේක හොඳම ඇප් වලින් එකක් තමයි මේ ඇප් එක. මේ ඇප් එක තමයි ස්ප්ලිට් ස්ක්‍රීන්. මේක ගොඩක් අය දන්නවත් ඇති. හැබැයි නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා ඇති. එයාලට මේක මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අයිබුවන් සලාරා YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ අලුත් ඇප් එකක් ගැන. මේ ඇප් එකෙන් එක පිට වැඩ දෙකක් කරන්න පුළුවන් හොඳ ඇප් එකක්. මට හම්බෙච්ච හොඳම ඇප් වලින් එකක් තමයි මේ ඇප් එක. මේ ඇප් එක තමයි ස්ප්ලිට් ස්ක්‍රීන්. මේක ගොඩක් අය දන්නවත් ඇති. හැබැයි නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා ඇති. එයාලට මේක අපි අද කතා කරන්නේ අලුත් ඇප් එකක් ගැන. මේ ඇප් එකෙන් එක පිට වැඩ දෙකක් කරන්න පුළුවන්.
අලුත් ඇප් එකක් ගැන. මේ ඇප් එකෙන් එක පිට වැඩ දෙකක් කරන්න පුළුවන්. එක පිට වැඩ දෙකක් කරන්න පුළුවන් හොඳ ඇප් එකක්. මට හම්බෙච්ච හොඳම ඇප් වලින් එකක් තමයි මේ ඇප් එක. මේ ඇප් එක තමයි ස්ප්ලිට් ස්ක්‍රීන්. මේක ගොඩක් අය දන්නවත් ඇති. හැබැයි නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා ඇති. එයාලට මේක මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒගෙන කියන්නේ ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරලා නැත්නම් යට තියෙන subscribe button එක click කරන්න. අපි දාන වීඩියෝ ඉක්මනටම ගෙන්න ගන්න bell icon එකත් click කරන්න. එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒගෙන කියන්නේ ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරලා නැත්නම් යට තියෙන ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒගෙන කියන්නේ ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරලා නැත්නම් යට තියෙන subscribe button එක click කරන්න. අපි දාන වීඩියෝ ඉක්මනටම ගෙන්න ගන්න bell icon එකත් click කරන්න. වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන්. මේ ඇප් එකෙන් එක පිට වැඩ දෙකක් කරන්න පුළුවන් හොඳ ඇප් එකක්. මට හම්බෙච්ච හොඳම ඇප් වලින් එකක් තමයි මේ ඇප් එක. කරන්නේ අලුත් ඇප් එකක් ගැන. මේ ඇප් එකෙන් එක පිට වැඩ දෙකක් කරන්න පුළුවන් හොඳ ඇප් එකක්. මට හම්බෙච්ච හොඳම ඇප්.
කරන්න පුළුවන් හොඳ ඇප් එකක්. මට හම්බෙච්ච හොඳම ඇප් වලින් එකක් තමයි මේ ඇප් එක. මේ ඇප් එක තමයි ස්ප්ලිට් ස්ක්‍රීන්. මේක ගොඩක් අය දන්නවත් ඇති. හැබැයි නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා ඇති. එයාලට මේක මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ ගැන කියන්න ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරලා නැත්නම් යට තියෙන subscribe button එක click කරන්න. අපි දාන වීඩියෝ ඉක්මනටම ගෙන්න ගන්න bell icon එකත් click කරන්න. වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන් හොඳ app එකක් තමයි මේ split screen කියන app එක. Facebook එකේ වැඩ කරන ගමන් අපි අද කතා කරන්නේ අලුත් app එකක් ගැන. එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ අලුත් ඇප් එකක් ගැන. මේ ඇප් එකෙන් එක පිට වැඩ දෙකක් කරන්න පුළුවන් හොඳ ඇප් එකක්. මට හම්බෙච්ච හොඳම ඇප් වලින් එකක් තමයි මේ ඇප් එක. මේ ඇප් එක තමයි ස්ප්ලිට් ස්ක්‍රීන්. මේක ගොඩක් අය දන්නවත් ඇති. හැබැයි නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා ඇති. එයාලට මේක මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා ඇති. එයාලට මේක මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ ගැන කියන්න ඉස්සෙල්ලා අපි දාන වීඩියෝ අපේ channel එක subscribe කරලා නැත්නම් යට තියෙන subscribe button එක click කරන්න. අපි දාන වීඩියෝ ඉක්මනටම ගෙන්න ගන්න bell icon එකත් click කරන්න. වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි මේ ස්ප්ලිට් ස්ක්‍රීන් කියන ඇප් එක. ගමන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න උනත් ගෙන්න ගන්න bell icon එකත් click කරන්න. වැඩ දෙකක්
එකපාර කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි මේ ස්ප්ලිට් ස්ක්‍රීන් කියන ඇප් එක. Facebook එකේ වැඩ icon එකත් click කරන්න. වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි මේ ස්ප්ලිට් ස්ක්‍රීන් කියන ඇප් එක. එකපාර කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි මේ ස්ප්ලිට් ස්ක්‍රීන් කියන ඇප් එක. හොඳ ඇප් එකක් තමයි මේ ස්ප්ලිට් ස්ක්‍රීන් කියන ඇප් එක. Facebook ස්ප්ලිට් ස්ක්‍රීන් කියන ඇප් එක. Facebook එකේ වැඩ කරන ගමන් WhatsApp එකේ message Facebook එකේ වැඩ කරන ගමන් WhatsApp එකේ message එකක් දාන්න උනත් ලොකු පහසුවක් තියෙනවා මේ ඇප් එක හරහා. PDF document එකක් PDF document එකක් බලන ගමන් අපිට පුළුවන් ඒක auto voice typing
auto voice typing කරන්න උනත්. auto voice typing කියනකොට ඒකත් දැනගන්න යුතු app එක. ඔටෝ වොයිස් ටයිපින් කරන්න උනත්. ඔටෝ වොයිස් ටයිපින් කියනකොට ඒක ඔටෝ වොයිස් ටයිපින් කරන්න උනත්. බලන ගමන් අපිට පුළුවන් ඒක ඔටෝ වොයිස් ටයිපින් කරන්න උනත්. ඔටෝ වොයිස් ටයිපින් කියනකොට දැනගන්න යුතු ඇප් එකක් තමයි. මං ඉස්සරහට ඒ ඇප් එක ගැන කතා කරන්නම්. මේ දවස්වල අධ්‍යාපන කටයුතු ඒ ඇප් එක ගැන කතා කරන්න. මේ දවස්වල අධ්‍යාපන කටයුතු කරන කැම්පස් එකේ ස්කෝලවල ගොඩ දෙනෙක් ඔන්ලයින් තමයි වැඩ කරන්නේ. එයාලට වැඩ කරනකොට වැඩ දෙකක් නැත්නම් වැඩ තුනක් ඒ ෆෝන් එකෙන්ම තමයි කරගන්න වෙන්නේ. හැබැයි මේ ඇප් එක හරහා ලොකු පහසුවක් සලසලා තියෙනවා ඉක්මනට හරියට මේ වැඩේ කරගන්න. Google එකේ මොන හරි සර්ච් කරලා අපිට දැනගන්න ගමන්
ඒක මතක තියාගෙන විතරක් ඉඳලා හරියන්නේ නැහැ. සමහර වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි මේ ස්ප්ලිට් ස්ක්‍රීන් කියන ඇප් එක. Facebook එකේ වැඩ කරන ගමන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න උනත් ලොකු පහසුවක් තියෙනවා මේ ඇප් එක හරහා. PDF ડોකියුමන්ට් එකක් බලන ගමන් අපිට පුළුවන් ඒක ස්ප්ලිට් ස්ක්‍රීන් කියන ඇප් එක. Facebook එකේ Facebook එකේ Facebook එකේ වැඩ කරන ගමන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න උනත් ලොකු පහසුවක් තියෙනවා මේ ඇප් එක හරහා. PDF ડોකියුමන්ට් උනත් ලොකු පහසුවක් තියෙනවා මේ ඇප් එක හරහා. PDF ડોකියුමන්ට් එකක් බලන ගමන් අපිට පුළුවන් ඒක ඔටෝ වොයිස් ටයිපින් කරන්න උනත්. දැනගන්න යුතු ඇප් එකක් තමයි. මං ඉස්සරහට ඒ ඇප් එක ගැන කතා කරන්න. මේ දවස්වල අධ්‍යාපන කටයුතු කරන කැම්පස් එකේ ස්කෝලවල ගොඩ දෙනෙක් ඔන්ලයින් තමයි වැඩ කරන්නේ. එයාලට වැඩ කරනකොට වැඩ දෙකක් නැත්නම් වැඩ තුනක් ඒ ෆෝන් එකෙම තමයි කරගන්න වෙන්නේ. හැබැයි මේ ඇප් එක හරහා ලොකු පහසුවක් සලසලා තියෙනවා ඉක්මනට හරියට මේ වැඩේ කරගන්න. Google එකේ මොන හරි සර්ච් කරලා අපිට දැනගන්න ගමන් ඒක මතක තියාගෙන විතරක් ඉඳලා හරියන්නේ නැහැ. සමහරවිට ලියා ගන්න පුළුවන්. හැබැයි ලියා ගන්න බැරි වෙන අවස්ථාවවලදී අපිට පුළුවන් මේ තියෙන ස්ප්ලිට් ස්ක්‍රීන් එකේ මගින් වින්ඩෝ දෙකක් විදිහට ෆෝන් එක ඔපරේට් කරන්න පුළුවන්. එකෙන් එකක් Google සර්ච් කරලා අපි මොන හරි ડોකියුමන්ට් එකක් බලන ගමන් අනිත් එකේ අපිට පුළුවන් ටයිප් කරගන්න එහෙම නැත්නම් මොන හරි සටහනක් දාගන්න. මේ ඇප් එක
හැබැයි මේ ඇප් එක හරහා ලොකු පහසුවක් සලසලා තියෙනවා ඉක්මනට හරියට මේ වැඩේ කරගන්න. Google එකේ මොන හරි සර්ච් කරලා අපිට දැන් ඔපරේට් කරන්න පුළුවන්. එකෙන් එකක් Google සර්ච් කරලා අපි මොන හරි ඩොකියුමන්ට් එකක් බලන ගමන් අනිත් එකේ අපිට පුළුවන් ටයිප් කරගන්න, එහෙම නැත්නම් මොන හරි සටහනක් දාගන්න. මේ ඇප් එක ගොඩක් පහසු විදිහට තමයි එකේ අපිට පුළුවන් ටයිප් කරගන්න, එහෙම නැත්නම් මොන හරි සටහනක් දාගන්න. මේ ඇප් එක ගොඩක් පහසු විදිහට තමයි මේ ඇප් එක ගොඩක් පහසු විදිහට තමයි මේ ඇප් එක නිර්මාණය කරන්න තියෙන
සමාගම ගොඩක් හිතලා තියෙනවා. අපි එකපාර වැඩ දෙකක් කරනවා නම් ඒ දෙකම එකපාර එකපාර මේ ඇප් එකේ හරහා ෂෝට් කට් එකක් විදිහට ඩිස්ප්ලේ එකේ ක්‍රියේට් කරගන්න. එකෙන් අපි කට් එකක් විදිහට ඩිස්ප්ලේ එකේ ක්‍රියේට් කරගන්න. එකෙන් අපිට පුළුවන් එකපාර මන ඒ දෙකම එකපාර මේ ඇප් එකේ හරහා ෂෝට් කට් එකක් විදිහට ඩිස්ප්ලේ එකේ ක්‍රියේට් කරගන්න. එකෙන් අපිට පුළුවන් එකපාරම ඒ ඇප් දෙකම ඔන් වෙන විදිහට හදාගන්න. ඒක ගොඩක් පහසුවක් වෙනවා සමහර වැඩවලදී. අපි මේකේ සෙටින්ස් වලට ගිහිලා කතා කරොත් එහෙම ගොඩ දෙනෙකුට පහසු විදියට හසුරව ගන්න පුළුවන් විදියට තමයි මේ ඇප් එක කරගන්න. සාමාන්‍ය කෙනෙකුට වුණත් පහසුවෙන්ම තමන්ට කැමති විදියට හසුරව ගන්න පහසුකම් මෙම ඇප් එක නිර්මාණය කර තින ආයතනය හොඳට හිතලා බලලා තියෙනවා. මං හිතන්නේ මේ ඇප් එක ඔබ අධ්‍යාපන කටයුතු කරන කෙනෙක් නම් ඔබට ගොඩක් වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම මේක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නලා බලන්න ඕන ඇප් එකක්. ඔයත් දන්න දේවල් ගොඩක් ඇති. ඒ දේවල් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේක අනිත් යාළුවන්ටත් දැනගන්නත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කර කරන්න. අපි channel එක subscribe කරලා නැත්නම් යට තියෙන subscribe button එක click කරන්න. අපි ඉස්සරහටත් මේ වගේ වැදගත් app වගේ ගොඩක් දේවල් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඉක්මනටම මේ videos ගෙන්න ගන්න bell icon එකත් click කරලා තියාගන්න. යාළුවනේ එහෙනම් උදේට සමු ගන්නවා. අලුත් video එකකින් හමු වෙනම්. අයිබෝවන්.
අයිබුවන් සලාරා YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ අලුත් app එකක් ගැන. මේ app එකෙන් එක පිට වැඩ දෙකක් කරන්න පුළුවන් හොඳ app එකක්. මට හම්බෙච්ච හොඳම app වලින් එකක් තමයි මේ app එක. මේ app එක තමයි Split Screen. මේක ගොඩක් අය දන්නවත් ඇති. හැබැයි නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා ඇති. එයාලට මේක මේ වීඩියෝ මේක ගොඩක් අය දන්නවත් ඇති. හැබැයි නොදන්න ගොඩ දෙනෙක් ඉන්නවා ඇති. එයාලට මේක මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ ගැන කියන්න ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරලා නැත්නම් ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ ගැන කියන්න ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරලා නැත්නම් යට තියෙන subscribe button එක click කරන්න. අපි දාන වීඩියෝ ඉක්මනටම ගෙන්න ගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි මේ ස්ප්ලිට් ස්ක්‍රීන් කියන ඇප් එක. Facebook එකේ වැඩ කරන ගමන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න උනත් ලොකු පහසුවක් තියෙනවා මේ ඇප් එක හරහා. PDF ડોකියුමන්ට් එකක් බලන ගමන් අයිබුවන් සලාරා YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. Thank you.